ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී. නෑ ඒක ඒක නිසාම තමයි සර්වජන බලය බිහි වෙන්නේ. අපිට මේ මේ ඇති වුණු දේශපාලන රික්තය අපේ විමල් සහෝදරය සඳහන් කළ පරිදිම රික්තය ඒ කියන්නේ බලාපොරොත්තු නොවූ අවස්ථාවක ඉතාම කුඩා කාලයක් තුළ ඇති වූ මේ රික්තයට මුහුණ දෙන්නට තරම් බලවත් දේශපාලන එකමුතුවක් ප්‍රබල දේශපාලන එකමුතුවක් බිහුනේ නැහැ. සඳහන් බිහුණු බව සැබෑයි. නමුත් මෙවැනි ප්‍රබල එකමුතුවක් තිබුණේ නැහැ. ඒ නිසාම අපි සමාජ මාධ්‍ය දිස බැලුවත් ඔබට පේනවා ඇති ඒ මේ රටගෙන විශ්වාසය තියෙන අය පවා ඉදිරියට ඇවිල්ලා තමන්ගේ අදහස් ප්‍රකාශ නොකරන ගතියක් පේන්නට තිබුණා. අපි ඒක වෙනස් කරන්නට ඕන. උන්ට ධෛර්යය ලබා දෙන්නට ඕන. අපි අපිට වැරදුනේ නැහැ. ඒ කියන්නේ අපි ජනතාවක් හැටියටත් ඔය ජනතාවට මේ අදහස පැල කරපු මේ අදහස ප්‍රවර්ධනය කරපු අපිට වැරදුනේ නැහැ. උනේ අපි අපේ උත්සාහය ව්‍යර්ථ වුණ බව. ඒකෙන් අදහස් වෙන්නේ අපි හැංගෙන්න ඕන කියන. අපි ඉස්සරහට එන්න ඕන. අපි උන්ට ධෛර්යය ලබා දෙන්නට ඕන. මේ ජයග්‍රහී මාවතක් බව තහවුරු කරලා දෙන්නට ඕන. එතකොට තමයි ඒගොල්ලන්ට මේ 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 හැංගීම් තමන්ගේම පිට කරන්නට අවස්ථාව ලැබෙන්නේ. මොකද දැන් සමාජ මාධ්‍යවල ඔබ දන්නවා. සමාජ මාධ්‍යවල මේ රටට ආදරය කරන මිනිසුන්ට මතයක් ප්‍රකාශ කරන්නට බෑ. මේ රටට ආදරය කරන කිසිම කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරොත් වහාම නිවන් සුව පතනවා. ඉතින් මේකෙන් අපි මුදවා ගන්නට ඕන. අපි කියන්නේ අපි සමාජ සංවාදයක ඉඳිමු. ඒකේ ප්‍රශ්නයක් නෑ. මත විරුද්ධ මත එකඟ වීම විරුද්ධ වීම තියෙන්න පුළුවන්. නමුත් ත්‍රස්තවාදී මේ මත ඉදිරිපත් කිරීමේ ත්‍රස්තවාදී ස්වභාවයට අපි මුහුණ දෙන්නට ඕනේ. හැංගිලෙන්නේ නැතුව එළියට එන්න කියලා අපි මේ රටට ආදරය කරන සියලුම දේශප්‍රේමීන්ට, දේශප්‍රේමී තරුණයට, මේ සමාජ මාධ්‍යයේ ඉන්න සියලුම මේ රටට ආදරේ සියලු දෙනාටත් අපි ආරාධනා කරනවා. දැන් බය නැතුව එන්න, දිවල් ගිනි තියන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා නාගතේ. කියන්නේ සමාජ මාධ්‍යයේ තියෙන දියුණුවත් එක්ක ඔයි කියන ඔබතුමාලගේ මාතෘකාව තවදුරටත් ජනතාවට දෙන්න පුළුවන් කියලා හිතනවාද? ඔබතුමා සාමාන්‍ය අප්ඩේට් වෙලා තීන්දුව తీරන ගන්න කෙනෙක් විදිහට, නව තාක්ෂණයත් එක්ක වැඩ කරන කෙනෙක් විදිහට. ඔව්. ඔබ ජාතිකත්වයේ කියන එක පුළුවන් වෙරි මේද හරි හෝ වැරදිව ඒ කියන්නේ. මට තේරෙන විදිහට මේ සමාජයට කාවත් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක මම පිළිගන්නවා. මේ ජාතිකත්වයේ නූතන ස්වરૂපය. ජාතිකත්වය කිව්වම මේ අපේ තාරුණ්‍යයට මැවෙන චිත්ත රූප තවමත් සාම්ප්‍රදායික බව මටත් තේරෙනවා. නමුත් ජාතිකත්වය පිළිබඳ ඒකට අපි පාවිච්චි කරන්නේ සුදුසු වචනය තමයි නූතන ජාතිකත්වය කිව්වම මං හිතන්නේ වඩා සුදුසුයි. නූතන ජාතිකත්වය මොඩර්න් නැෂනලිසම් කියන එක ලෝකේ පුරාම භාවිතා වෙන සංකල්පයක්. මේ නැෂනලිසම් කියලා ලංකාවේ විතරයි මේ ඔය මොන එක එක වචන දාගෙන තියෙන්නේ. බයියන් තමයි මේ ජාතිකවාදීන් වෙලා තියෙන්නේ. ඇත්තටම ඒක ටොයියන්ගේ වැඩක්. ලෝකේ ඩොයියෝ තමයි ජාතිකත්වය පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ ඒ රටේ තියෙන ඒ සભ્યත්ව විභවයන් ඒ රටේ රට තුල තියෙන දේ අරගෙන ඒක කොහොමද පාවිච්චි කරන්නේ රටක් දියුණු කරන්න. ඒක තමයි ජාතිකත්වය ප්‍රායෝගික භාවිතේ. ඕක ඇමරිකාවෙත් අද භාවිතා කරනවා. අද ඇමරිකාවේ තියෙන ඔය තියෙන මැතිවරණෙත් ඒ සටන් පාඨයම තමයි තියෙන්නේ. අපි ඉන්දියාවේ ගත්තොත් ඒ සටන් පාඨයමයි අපි දකින්නේ. ජාතිකත්ව සටන් පාඨය තමයි ඔය මෝඩි කැම්පේන් එක පුරාම දකින්නේ. ඔබ දකින්න ඇති ඒ කැම්පේන් එකේ තියෙන සමාජ මාධ්‍ය භාවිතයේ තියෙන ග්‍රෙෂන් එක කොච්චර භාවිතා කරනවද ඒ බීජේපී එක. ඉතින් ඒක තමයි ඒ ජාතිකත්වය. දැන් මේ අපි 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 නූතන සංකල්ප නූතන චිත්‍රූප ගේන්න ඕන, තාරුණ්‍යයට ගැලපෙන චිත්‍රූප ගේන්න ඕන. මේ ජාතිකත්වය කියන්නේ මොඩර්න් වැඩක්, නූතන වැඩක්. ඒක බයි වැඩක් නෙමෙයි. ඒක අලුත්ම වැඩේ. ලෝකෙ සිද්ධ වෙන එන්න එන්න භාවිතා කරනවා ජාතිකත්වය තමන්ගේ ආර්ථික දේශපාලනික සමාජීය දියුණුව සඳහා ඒ රටවල්. දැන් අපි දැක්ක කීපාර ජාතිකත්වයේ කියන එක පාවිච්චි කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කැම්පේන් එකේ. හැබැයි මේ වචන පාවිච්චි කරේ වන්ද බසීර් වද කොත්තු, එතකොට මුස්ලිම් විරෝධය, MCCG සුබද. මේ පාර ඒ වගේ මාතෘකා නැත්නම් හේතු දෙකක් නිසා ඒ මාතෘකා නැති වෙනවා. එකක් තමයි අපි ඉතිහාසයෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉතිහාසය තුළ එක ප්‍රධාන දෙයක් තමයි අපි සියලු දෙනාම එකඟ වෙන
මේ ජාතිකත්වය පිළිබඳ පුළුල් නිර්වචනයක් අපි පොදුවේ එකඟ නොවීම නිසා, පුළුල් නිර්වචනයක් නොතිබීම නිසා සමහර විට විශාල දේශපාලන ගනුදෙනුවක් දිශා කණ්ඩායමක් නිර්මාණය වෙනකොට විවිධ අය විවිධ විදිහට නිර්වචනය කරගෙන තිබුණා. ඒ නිර්වචනය සමහර වෙලාවට ජාතිකත්වයේ ඉක්මවා ගිය ජාතිවාදී ස්වරූපයක් මිනිස්සුන්ට දැනුණු බවත් ඇත්ත. ඒ නිවැරදි විය යුතුයි. ඒ නිවැරදි කරගනිමින් තමයි අපි මේ ජාතිකත්ව කඳුර ඉදිරියට යන්නේ. ඉතින් ජාතිකත්ව කඳුරේ තිබුණු සමහර නිවැරදි විය යුතු සහ එකතු විය යුතු දේවල් එකතු කරගනිමින් අපි ඉස්සරහට යනවා. ඉතින් ඉදිරියට අපි කියන්නේ මේ සංකල්පයක් හැටියට, විශේෂයෙන්ම දේශප්‍රේමී වාමවාදී මේ ජාතිකත්වය කියන එක තමයි මම හිතන්නේ මේකේ පුළුල් දේ. අපි ඔක්කොම එකතු වෙලා වඩාත් පුළුල් ජනතාවකට සහභාගී වෙන්න පුළුවන් විදිහට, විශේෂයෙන්ම ජාති ભેදය, ආගම් ભેදය නොබට ගියපු ඒ ભેදයන් ඇති කරන්නට බැරි වෙන ජාතිකත්වයක් ඇති කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. දැන් ගොතුමාලා ගෙනාපු ගෝඨාභය ජනාධිපතිතුමා රටේ ජනතාව එක්කලා අරගලයක් කරලා එතුමා මෙලවලා, දැන් එතුමා පවුලුත් පොඩ්ඩක් පැත්තකට දාලා තියෙනවා. එතුමාට ආරාධනා කරන්නේ නැද්ද ගොතුමා කියලා පොඩ්ඩක්? නෑ, එතුමා පැහැදිලිවම ප්‍රකට කරලා තියෙනවා එතුමාගේ භාවිතයෙන් එතුමාට ඒ හැකියාව නොමැති බව. ඉතින් අපි විශ්වාස කරනවා එතුමා සත්භාවයේ ජාතිකත්වය මේ පාවිච්චි කරන උත්සාහ කරපු පුද්ගලෙක් බව. මං හිතන්නේ අපි කාටවත් ඒ පිළිබඳ විවාදයක් නැහැ. නමුත් ඔහුට පරිපාලනය කරගන්නට බැරි වුණා ඔහුගේ පවුල විශේෂයෙන්ම සහ වෙනත් බලවේග. ඉතින් ඒ නිසා එතුමා තවදුරටත් සුදුසු වන්නේ නැහැ මේ 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 වැඩේට සම්බන්ධ කරගන්න. සමග ජටපැලවේ කියන ගියා සිටියා සභාපතිතුමා අයින් වෙච්චින් ද කොටාවේ මහත්තයා ගැන නොතන වාඩි කරා නම් සියලුම හරි කියලා. ඕනේ වගේ විහිළු ප්‍රකාශ ඒගොල්ලන්ට වාටි කරගන්න කියන්නේ. ඔව්, ඇතරම මමත් ආරාධනා කරා ඒගොල්ලන්ට වාටි කරගන්න කියන්නේ. මෙතුමත් පොඩ්ඩක් ගන්න. ඔව්, මෙතුමා අත්‍යවශ්‍යයි මේකට. මෙතුමා කතා කරේ ඊළඟට දෙන්නේ.